ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ ලෙඩ වුණා. උන්වහන්සේ ගිලන් වුණා. බුදුරජාණන් වහන්සේ වයස අවුරුදු 80 වේගෙන එනකොට 80 වෙනි වස් කාලේ උන්වහන්සේ ගත කරන්නේ බේලුව ගමේ අවසාන වස් කාලේ. බේලුව ගමේ වැඩ ඉන්නකොට මාරාන්තික බඩේ අමාරුවක් වැළඳුණා කියලා. බුදුරජාන් වහන්සේට මාරාන්තික බඩේ අමාරු. උන්වහන්සේම කල්පනා කරනවා වේදනාව එන්න එන්න වැඩි වෙනකොට සංඝයාට දැනුම් නොදී පිරිනිවන් පානයක සුදුසු නෑ. අතීත බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පෑවේ කොයි ආකාරයටද කියලා බුදුරජාණන් වහන්සේ විමසලා බැලුවා. සංඝයාට දැනුම් නොදී නම් පිරිනිවන් පානයක සුදුසු නෑ කියලා. එහෙම බලලා බුදුරජාණන් වහන්සේ ඡන්ද චිත්ත විරිය වීමංසා කියන ඍදිපාද බලෙන් අදිෂ්ඨානයක් කරගත්තා. උන්වහන්සේගේ රෝග පීඩා යටපත් වෙන්න ආයු සංස්කාර අදිෂ්ඨාන කරා. එහෙම අදිෂ්ඨාන කරනවා සමගම රෝගී යටපත් වෙලා සුවපත් භාවයට පත් වුණා කියලා. එතකොට බලන්න අපිට පේනවා බුදුරජාණන් වහන්සේට එවැනි මාරාන්තික බඩේ අමාරුවක් වැළඳිච්ච අවස්ථාවක් තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දවසක් ආනන්ද හාමුදුරන්ට දේශනා කරනවා, මේක සඳහන් වෙනවා මහා පරිනිබ්බාන සූත්‍රයේ, ආනන්ද දැන් තථාගතයන් වහන්සේගේ ශරීරය හරියට ජග්‍ර සකටං කියනවා. දිරාගිය කරත්තයක් වගේ කියනවා. දිරාපු කරත්තයක් බොහොම අමාරුවෙන් තමයි කියනවා පාරේ පිලිසකර කරලා අරගෙන යන්නේ. ඒ වගේ තමයි කියනවා තථාගතයන් වහන්සේ දැන් මේ කය පරිහරණය කරලා පවත්වගෙන යන්නේ. එහෙමනම් අපිට පේනවා බුදුරජාන් වහන්සේ වයසට ගියා. උන්වහන්සේම පෙන්නවා දැන් තථාගතයන් වහන්සේගේ ශරීරය හරියට දිරපු කරත්තයක් අරගෙන යනවා වගේ. බොහොම වයෝවෘතයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අදිෂ්ඨාන කරලා විශාලා මහනුවර කූටාගාර ශාලාවට සංඝයා රැස් කරලා ගාථා පෙළක් කියනවා. ඒ ගාථා පටන් ගන්නෙ මෙහෙම. පරිපක්කෝ වයෝ මයිහං. මහණෙනි, තථාගතයන් වහන්සේ දැන් බොහොම වයසට ගිය කෙනෙක්. පරිත්තම් මම ජීවිතං. ජීවත් වෙන්න තියෙන තව ඉතාම ස්වල්ප කාලයයි. පහායවෝ ගමිස්සාමි. නුඹලා සියලු දෙනා තැහැන්ලා තථාගතයන් වහන්සේ පිරිනිවන් පානෝ. කතම් මේ සරණ මත්තනෝ, මම් මගේ පිහිට හදාගත්තා. අප්පමත්තා සතිමන්තා සුසීලා හෝත භික්ඛවෝ. අප්‍රමාදීව සිහි ඇතුව සිල්වත්ව වාසය කරන්න මහණෙනි. සුසමාහිත සංකප්පෝ සචිත්ත මනුරකත. තමන්ගේ හිත සතර සතිපට්ඨානෙ පිහිටවාගෙන තමන්ගේ හිත රැකගන්න. යෝයි මස්මින් ධම්ම විනේ. යමෙක් මේ ධර්ම විනේ තුල අප්පමත්තෝ විහෙස්සති, අප්‍රමාදීව වාසය කරනවා නම් පහාය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති. ඒ හැම දිනාම ඉපදෙන මැරෙන සංසාර දුකින් එතර වෙලා දුකින් නිදහස් වෙලා නිවන කරා යනවා කියලා බුදුරජාණන් වහන්සේ සංඝයාට තව මාස 3කින් පිරිනිවන් පානවා කියන කාරණේ සංඝයා රැස් කළා දැනුම් දුන්නේ ওই විදිහට. එතකොට බලන්න මේ ගාථා පටන් ගන්න තැනම තියෙනවා දැන් තථාගතයන් වහන්සේ බොහොම වයසට ගිය කෙනෙක්, ජීවත් වෙන්නේ තව ටික කාලයයි. එහෙමනම් අපිට පේනවා බුදුරජාණන් වහන්සේ වයෝවෘද්ධ භාවයේ සැඟවුවේ නැහැ. උන්වහන්සේ ලෝකයාට පෙන්නවා.